मत भवेदी मत कद हम मात भवेदी मत कद हम एकार आए ओ बहट सीवा मात भवेदी मत कद ආදරණීය ගෞරවාන්විත අපිව වෙන තැනකට අරගෙන යන්න පුළුවන් හඬ මේ දේවල් ලැබෙන්නේ සංසාරේ පෙර පිනට ඒ වගේම තමයි ඒ වගේ තාත්ත කෙනෙක්ගේ පුතු වෙන්න ලැබෙන්නේ තවත් මහාර්ග වූ පිනක් නිසා මහාර්ග මේ උදෑසන මේ හෝරාව අපි වැඩසටහන මා හිතන්නේ අපිටත් අමතක නොවන වැඩසටහනක් බවට පත් වෙනවා කලාශූරී අල්හජ් මොහිදින් බෙග් කියන නාමය මේ මිහිතලයේ පවතින තුරුත් ඔහුගේ ගීහඬත් ඔහුගේ නාමයන් සදාකල්හිම රැඳිලා තියෙනවා කියන එකට කිසිම සැකයක් නැහැ. ඒ ආදරණීය පිය උරුමේ ලේ උරුමය ප්‍රවීණ ගායක ඉෂාක් බෙග් මහත්මයා ආයුෂ බොහෝ වේවා සලාම් කියලා පිළිගන්නවා. ඒ වගේම මට එක්තරා දවසක කියනවා මේ ඔබට අයියා කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි මම කියලා නැහැ. අද ඉඳන් ඔබට ඉන්නවා අයියා කෙනෙක්. ඒ තමයි ඔහු ඉලියාස් බෙක් මහත්මයා. ආයුෂ බොහෝ වේවා. ආයිබෝ. හරිම ලෙන්ගතු යාපු මොහොතේ ඉඳන්ම ඒ ලෙන්ගතුකම හිමි තියාගෙන අපි කතා කරන්න සූදානම් අපි විශේෂංගයත් එක්ක. දැන් හැම දෙයකටමත් කලින් පරිස්සම ගැන අපි කතා කරනවානේ. අපි මේ දෑත් පිරිසුදු කරගන්න. බය නැතෝ කියන්න පුළුවන්. අපේ දෑත් පිරිසුදුයි. පිරිසුදුයි. මෙහෙම දෑත් පිරිසුදු වෙන්න අපේ තියෙන රහස උන් ඔයගලන්ටත් අපි කියනවා. ඒ තමයි සීරෝ හෑන්ඩ් සැනිටයිසර්. ඉතින් සීරෝ කියලා කියන්නේ සීරෝ කරනවා මේ අතේ තියෙන සීළු විෂ බීජ. ඔව්. කොරෝනා වෛරස් එක, COVID-19 වෛරස් එක
කොහෙවත් අරන් යන්න ඕනේ නැහැ. බින්දුවටම නැති කරලා දානවා. නැත්තිම කරලා දානවා. ඔබේ විස බීජ ටික ඒ නිසා සිරු හෑන්ඩ් සැනිටයිසර් ගැන විශේෂයෙන් මතක් කරනවා. NMR අනුමත නිෂ්පාදනයක් වගේම අපේ රටේ නිෂ්පාදනයක් අපේ රටේ විතරක් නෙමෙයි තවත් රටවල් ගණනාවකට මේ නිෂ්පාදනය ලබා දෙනවා. ඒ විතරක්ද සිට 80%ක්ම ඇල්කොහොල් නිෂ්පාදනය වෙලා තියෙන නිසා එකතු වෙලා තියෙන හින්දා හොඳටම පිරිසිදු වෙනවා අපේ දෑත් දෙක කියලා අපිට විශ්වාසයි. මේ දිනවල 30% ක වට්ටමක් සහිතව සුපිරි වෙළඳ සල්වලිනුත් සිරු හෑන්ඩ් සැනිටයිසර් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේ අත් ගැන කතා කරද්දී ලස්සනට ඇඟිලි ටිකක් කීබෝඩ් එකේ ගියා ශශිකාතපත්තු. ඔහුවත් අපි ආදරෙන් මතක් කරනවා. අයිබෝන් කියලා ශශිකාවත් පිළිගන්නවා. පවුලේ 14 දෙනෙක් ඉන්නවා ඔබේ පියාගේ. ඒ පවුලේ අයියා දෙවෙනි අයියා තාත්තගේ ඔබේ මහප්පා පොලිසියට වැඳෙනවා ඉන්දියාවේ. ඒ බැඳිලා ඒ පොලිසියට ගියාම ඒගොල්ලන්ට නිවසක් හම්බ වෙනවා. ඒ වෙනුවෙන් ඊට පස්සේ ඔහුට එන්න වෙනවා ලංකාවට. ලංකාවේ නැවක තමයි ආරක්ෂා සහිතව ඉන්නේ. ඔහු හදිස්සියෙම ජීවිතක්ෂයට පත් වෙනවා නැවේ තිබිච්ච බෝම්බයක් පුපුරයා. අන්න ඒ වෙලාවේ මේ බිහිතලේ සදාකාලික රවුපිලි රවු දෙන හඬ ඔබේ තාත්තා ආචිත් එක්ක එනවා. අපි එතනින් මේ කතාව පටන් ගමු. ඔව් මේවා දැන්වත් දුන්නා. මෙහෙම අසිස් බේක් කියලා කෙනෙක් ඉන්දියාවේ සොල්දාදු නැති වුණා කිව්වම මේ කාලේ මේ පාස්පෝර්ට් අන්න මොකද නැති නැවෙන් නැගලා ආචි දුවගෙන අවිලා අඩා මොකටද පුතේ මේ රටට ආවි කියලා. රටට තමයි බයි මගේ පුතාව. ඔව් මේ බිලි ගත්තා මේ රටේ හරමේ කියලා. ඉතින් ආවේ මේ ලෝක යුද්ධ දෙවෙනි ලෝක යුද්ධෙට මේ ආරක්ෂා බෝට්ටු ආරක්ෂා කරගෙන ඉන්නකොටද මේ බෝට්ටු බෝට්ට හැප්පිලා මන අධිකක් තමයි පුණි. ඉතින් කොහොම හරි දෙහේ එළියට ගත්තා. තාත්තා පොඩි කොල්ලෙක් කියලා කියන ස්වාමන් දැනන එක්කෙනෙක් ඉතින් අයියා දිහා බලාගෙන ඇඬුවා. තාත්තා කුප්පියාවත් ඇහිලා මොකද කිව්වේ? ඒ කුප්පියාවත් සාමාන්‍යයෙන් මේ අපිත් ගියාම ඒ ගහ මහර ගහක් තියෙන එක අල්ලගෙන අයියේ අල්ලනවා. අයි තාත්තා අල්ලන්න කියනකොට මෙතන තමයි පුතේ ඔබේ බාප්පා ඉන්නේ කියලා. මම කවදා හරි නැතුනොත් මෙතන ගෙනල්ලා මම තැන්පත් කරන්න කියලා එයා ඒ යන් ටික ඔක්කොම කියන අයා. මෙතන තමයි මගේ ඉඩ. මේක කාටද දෙන්න එපා. අයියා ගාම මම ඉන්නවා. මං අයියට තාත්තා පොරොන්දුවක් වෙනවා. පොරොන්දු වෙනවා. කවදා හරි මං මේ රටට ආවොත් එනවා. මං ඔයාට ඔයා හොඳ නාමයක් අරගෙන ගිහිල්ලා තියෙන්නේ. ඒ පවුලට කීර්තියක්. ඩියුටි එකේ තමන් ඩියුටි කරගෙන ඉන්නකොට මැරුණෙක් කෙනෙක් සොල්දාදු. එතකොට ඉන්දියාවත් එක අගේ කරා. ඉතින් කවදා හරි අයියේ මමත් මේ රටට එනවා. මුළු ලංකාවම මං ජනප්‍රියලා මිනිස්සුන් හිත දිනාගෙන මෙතනට ඇවිල්ලා මම බුදිය ගන්න කවදා හරි කියලා කිව්වා. එහෙම තමයි එහෙම දෙස්ම කියන්නේ. අයියට වැඩිය මං නමක් ගන්නකොට ආච්චි කෑ ගහලා කවුරුත් එන්න මීට පස්සේ මේ රටට ගෙනකොට එයා තීරණ කරගත්තා. කවදා හරි මං එනවා. අයියට වැඩිය මං ඒ තරඟක් නෙවෙයි කවදා හරි අයියට වැඩිය මං කවුද කියලා පෙන්වන්න මේ ලංකාවට කියලා. ආච්චි එපා කියද්දි පොලිසියටත් බැඳෙනවා. ආච්චි එපාම කියලා කිව්වා. නෑද ඔක්කොම ලංකාවේ තමයි හිටියේ. පොලිසියටත් බැඳෙනවනේ. ඔව් ඒ අයියාගේ පෝස්ට් එක අරගෙන තමයි එන්නේ ඊළඟට පොලිස් බැරක් වලින් ඉඳලා තමයි මුල්ම පොලිසිය මර්ධාන ඒ යනවා හැලොක් ටවුන් එකේ. එතන ඉඳලා තමයි සංගීතවලට යනවා. එහෙනම් ඉලියස් මහත්මයා කියන්නකෝ අපිට කුඩා කාලය ගැන දැනගන්න කැමති. කුඩා කාලයේදී ඒ සෙවණේ තාත්තගේ සෙවණේ හැදෙන්න වැඩෙන්න ලැබීම කලාවත් එක්ක එකතු වෙලා කලාවට එන බොහෝ දෙනෙක් ඔබට අඳුනගන්න අවස්ථාව හම්බ වෙන පවුලේ හැම කෙනාටම කියන්නකෝ කුඩා කාලය ගැන ටිකක් අපිට. කුඩා කාලේ ඉඳන්ම කිව්වොත් මම මේ අපි දෙන්නම ගියේ ජෛරා ස්කෝලේ. ඉතින් ජෛරා ස්කෝලේ බාහිර ක්‍රියාකාරකම් වලට ඉගෙන ගන්නවා වගේම. ඔව් ඊට පස්සේ ස්කෝලෙන් 83 විභාගයෙන් පස්සේ මම අයින් වුණාට පස්සේ මම තාත්තත් එක්කම නිතරම ළඟම හිටියා. තාත්තගේ පෞද්ගලික සෙක්‍රටරි වගේ. ඒ වගේම වාහන මම තමයි එලවන්නේ. ඒ මාව තමයි තාත්තා තියාගත්තේ මේ වාහන වල ඩ්‍රයිවර්ස්ලා හිටියා. ඩ්‍රයිවර්ස්ලා කෙනෙක්වත් තාත්තත් එක්ක ඉන්න අමාරුයි කියලා යනවා. ඉතින් මම තමයි තාත්තත් එක්කම. අමාරුයි කියන්නේ මේ තාත්තා එළවලකොට එහෙම කියලා පරිස්සමෙන් යන්නේ. තාත්තා කැමති නෑ මේ. අපි උනේ ඩ්‍රයිවර් එක ගැන පරිස්සමෙන් යන්නේ. තාත්තා කැමති. එයා මොනවාරි යාමරේම කරනකොට ඉතින්. තාත්තා අනිත් එක කැමති නෑ සංගීත සම්දර්ශන වලට ගියකම ඩ්‍රයිවර්ස්ලාට හිමින් බොණ්ඩ දෙනවා. ඔව්. කොහොම හරි බොණ්ඩ එපා කියලා කිව්වත් හරි කවුරු හරි බොණ්ඩ මේක නිසා තාත්තා ඉතින් ඒකට කැමති නෑ. සුවඳ ආපගම කියනවා. බීලා ඉන්න බහින්ද කියලා කියනවා. ඉතින් ඒක තියාගෙන ඉන්නකොට මම හම්බුච්ච එක මාව මගෙත් එක්කම තමයි තාත්තා
ගත්තන් වලට සංගීත සම්දර්ශන. ඉතින් මමයි අයියයි සංගීත සම්දර්ශනට යන මම වාහනේ ලොනවා. කැසට් බිස්නස්. ඉස්සර සීට් එකේ හිටියා. ඉතින් ඒකත් එක්කම තමයි මම අපි පටන් ගත්තා. මේ තාත්තට මම කිව්වා මේම දැන් යන්නේ වැඩක් නැහැ මේ ව්‍යාපාරය පටන් ගමු කියලා කිව්වා මම. අපි කැසට් පැටි නිෂ්පාදන පටන් ගත්තා. Big music center. Big enterprise කියලා පටන් ගත්තා. ඒකින් තමයි අපි ගොඩ ගහගෙන ආවේ තාත්තගේ. හැම දෙයක්ම කරගෙන කැසට් කරලා ලංකා වටේම යනවා. මුළු ලංකාව හැම තැනටම ගිහලා අපේ ප්‍රොඩක්ට් එක. අර වෑන් එකේද යන්නේ? ඔව් වෑන් එකේ. දෙලික වෑන් එකේ. දෙලික වෑන් එකේ. රුක්මණි මොඩල් කියලා නේද? ඉතින් එහෙම ගිහිල්ලා තමයි පටන් අරගෙන ඇවිල්ලා තමයි තාත් එක පාරම 91 දී නැති වෙන්නේ. ඊට පස්සේ මම මේ ව්‍යාපාර පටන් අරගෙන පිටකොටු මල්ලතපාරට එනවා. මල්ලතපාරෙන් දැන් තමයි මගේ ව්‍යාපාරත් එක්ක අයියාගේ කැසට් එකම. හොඳ ව්‍යාපාරික කෙනෙක්. දක්ෂ. අපි මේ ඔබේ හඬ අවදි කරමු ගීතයකින් මොකද තෝරගන්නේ? මම තෝරගත්ත ආදරේ උච්චරණි. ලියලනවා තව ශෝකේ. මම හිතන්නේ වැළපෙනවා මාද හිරගේ. ඔව් මම හිතන්නේ ඒක මම හුඟක් මේ ඔබතුමාත් ඒ ගීතය ගායනා කළා තියෙනවා. ලියලනවා තව තව ශෝකේ වැළපෙනවා මාද හිරගේ ආදරියේ රුචරණනි ලියලනවා තව තව ශෝකේ වැළපෙනවා මාද හිරගේ ආදරියේ රුචරණනි මගේ ආදරියේ යේසුව නිඳේ රස සිහින වෙලේ ඇතිලා අමනා සුළඟද මේ එන්නේ කවදද ඇයගේ මුව කමලේ හොද වැඩන සිනා රසේ කෙලෙලා යලිමා සැනසෙන්නේ ආදරියේ රුචරණනේ ලියනනවා තව තව ශෝකේ වැළපෙනවා මාද ඉරගේ ආදරියේ රුචරණනේ පාතෙද පාතෙලිය දිපා මේ අතම් කඩා පුපුරායනසේ කකියායි රුදිරේ ආදරියේ රුචරණනේ ලියනවා තව තව ශෝකේ කලපෙනවා මාද ඉරගේ මහර්ග ඔබට මතක නෑ මට අමතක නෑ ඒ කාලේ ඉෂාක් අයියේ දැන් ඔබේ රැවුල් හැඩය වෙනස්නේ දැන් ඔබ වෙන විදිහටනේ රැවුලවලා තියෙන්නේ දැන් 80 කාලේ අපිට තිබුණේ ජාතික රූපවාහිනී විතරයි ඒ කාලේ නන්දන වින්දන වැඩසටහනට ඇවිල්ලා පියා ගීත ගායනා කරනවා මම S2 වහගෙන මතක් කරාම අපේ ජයශ්‍රී විජේරත්නයන් මතක් වෙනවා එතුමන්නේ වැඩසටහන් සියල්ල සම්පාදනය කළා දැන් මල්ලි ඒ විදිහටම ඇවිල්ලා නේද ඒ කොණ්ඩේ ඒ රූපය සමීප රූපයක් පෙන්වලා බලන්න ආයි පාරක්
කෙලින්ම කැමරා දිහා බලනකොට ඒ විදිහේ ඇඳුම් ඇඳලා සමහර ලාවට පියා තොප්පියක් දානවා. ඉතින් දරුවන්ට මේ මේ ලැබිච්ච දේවල් විශේෂයෙන්ම මට හිතෙනවා තාත්තා තව ටික කාලයක් ජීවත් වුණා නම් ඔබ 96 වීල්ස් ලෝක කුසලානේ ඉන්න ඔය කණ්ඩායමේ අරුජිරු රණතුංග ආනන්ද ක්‍රිකට් ගහනවා. DS නායක විද්‍යාලයේ ඉන්නවා අරවින්ද ද සිල්වා, හෂාන් තිලකරත්න. නාලන්දා විද්‍යාලයේ ඉන්නවා රෝෂන් මහනාම. ඔබ ඔබේ පාසලේ මේ කණ්ඩායමත් එක්ක එකට හිටපු කෙනෙක්. මම ඉතින් අවුරුදු 14 ඉඳලා මම ක්‍රිකට් ගහන්න පටන් ගත්තා. මම දන්නේ කොහොම ආවද කියලා මට ගුරුවරයෝ ඒ කාලේ හිටියා ඒගොල්ලෝ තල්ලු කරා ක්‍රිකට් ගහමු. ඒකෙන් මම ඇත්ලටික්ස් ගොඩක් කරනවා. හොඳට දුවනවා මම. හරි ෆාස්ට් දුවනවා. සාහිත්‍යයේම ගෙදර පිරලානේ. සහිර විද්‍යාලේ. ඉතින් මේක දැනගෙන ඒගොල්ලෝ මේ ක්‍රිකට් එකට මගේ ආසක් තිබ්බ ක්‍රිකට් ගහන්න එක තාත්තා හරි ආසයි. මේ තියෙන්නේ ජයග්‍රහණ තියාගෙන යන්න. අපි වෙන්නන්න. ක්‍රිකට් ක්‍රිකට් වලට යොමු වෙන්න පුතේ. කවදා හරි ගායනට එන්න එපා. ක්‍රිකට් හොඳයි කියලා හැමතිස්සෙම කියනවා. ඉතින් දවසක පත්තරයක මුල් පත්තරේ එයා ගම්මුදාය සින්දු කියන පත්‍රයක් තියෙනවා ප්‍රේමස් මහත්මත් එක්ක ඉන්න පින්තුරක්. ඒ පිටිපස්ස ස්පෝර්ට් පේජ් එකේ ඩේලි න්ියුස් එකේ පිටිපස්සෙ ඉන්න මම බෝල් කරගෙන එයා ඒක දැකලා ඇඬුවා. ඒකම පත්‍රේ තාත්තායි පුතයි එකයි පුතේ මම බලාපොරොත්තු වෙන්නේ සංගීත රැඩිය ක්‍රීඩත් ඒ වගේ ගියපු ක්‍රීඩා කරා නම් හොඳයි කියලා. ඉතින් මෙහෙම තමයි ඉතින් මම අර්ජුන දැනගත්තා අවුරුදු 14 ඉඳලා එයා ආනන්ද සෙල්ලම් ගණන මම සයිර ගහනවා. එතකොට මහානාම හෂාන් වගේ හොඳ මිත්‍රයා. ඉතින් මෙහෙම මෙම් අපි එකතු වෙලා සෙල්ලම් කරාම ඉතින් 96 එතකොට මම පූල් එකේ සෙලෙක්ට් වුණා ඉෂාක්වත් යවන්න කියලා. ඉතින් මට පොඩ්ඩක් මේ බයක් හිතුණා දිගටම යන්න බැරි වෙයි තාත්තා. එච්චර පොහොසත් මිනිහෙක් නෙමෙයි. ඒ වෙලාව මං හිතුවේ සපත්තක් වුණත් පුතේ පස්සේ ගමු. මං කියන්නේ තාත්තේ ප්‍රශ්න නැහැ නේ. ඉරිච්ච සපත්තක් දාගෙන සෙල්ලම් කරනවා නේ. ලැජ්ජයින කියලා මම කමනා කරන්න තාත්තා කියලා. ඉතින් අපිට අද වගේ බැට් පෑඩ් එකක් බෑග් එකක් ලොකු බෑග් එකක් තල්ලු කරන එක ඒව තිබුණ නැහැ. අනික හරි ආදරයක් තිබුණ මේ පවුලේ. හැමෝම එකට මේ බුලි වෙලා නිදා ගන්නකොට ගෙදර. ඒ බැඳීම නේද අදටත් තියෙන්නේ. එකට බුදියකනේ මේ පැත්තේ බුදිය කරනවා අපි මෙතන පිරිමි ළමයි තුන්දෙනාම මමයි මෙයි අයියයි. අපි තුන්දෙනා මෙහෙම බුදිය ගන්නකින් පවු කියලා හිතනදී අයින්සක මේ මහා ලෝකෙ පිළිගත්ත ගායකෙක් මිනිහෙක් ගායකෙක්. ඉතින් අපිට පුදුමයක් හිතෙනවා මේ මෙහෙම ජීවත් වෙන්න ඕනේද මෙයා කියලා. එයා කියන දෛවයේ පුතේ මේක තමයි දෛවයේ. ගොඩක් දේවල් මම බලාපොරොත්තු වුණා මේ රටේ මට ලැබෙයි කියලා. ඉතින් කිසිම දයක් ලැබෙන්නේ නැහැ පුතේ. අර රෝහලට ගිය වෙලාවේ කියනවා අවුරුදු 55ක් මම නිදාගත්තේ ඔයගොල්ලොත් එක්ක බිම. මම මේ පළවෙනි වතාවට තමයි මේ ඇඳක නිදාගන්නේ. රජෙක් වගේ මම බුදිය ගන්නවා. එදා ගෙදරින් පිටත් වෙනකොට මේ මේ සැත්කමට අම්මට මොකද්ද කියන්නේ තාත්තා? ගිහින් එන්නම් කියලාද යන්නම් කියලාද? නෑ යන්න සාමාන්‍ය යන්නම් කියලා තමයි කියන්නේ. හැබැයි ඒ කියලා ගෙදර බිත්ති වලට කතා කරන්න ඕනේ. බිත්ති තට්ටු කරලා අඬලා බිත්ති බලාගෙන අඬනවා. අඬලා තට්ටු කරගෙන කෝට්ටු කෑලිස් එක. අපි ඒක පොඩ්ඩක් ඒක හරි සංවේදී තැන. ඒ කෝට්ටු කෑලිස් හොයාලා අයි පොඩි කොටසක් කියවුම් ඉල්ලසයි ඊට පස්සේ කතා වෙතනින් එහාට කියන්න. කෝට්ටු කෑලිස් හොයාලා රඩල් කොලගෙනල් තාලයකට තියාලා පොඩි කුරුළුගයක් සදාලා පොඩි කුරුළුගයක් සදාලා කෝටු කෑලි සොයාලා පරඩල් කොලගෙනල්ලා තාලයකට තියාලා පොඩි කුරුළුගයක් සදාලා පොඩි කුරුළුගයක් සදාලා කැදැල්ලෙන් මිදිලා ගිහිල්ලා සැත්කමට ලෑස්සි වෙන්නේ ඔබට කියන ඔබ යන්න හදනවා ඉසාක් කියලා කතා කරනවා කතා කරලා කියන ක්‍රිකට් ගහන්න කියලා ඒක පුතුම සංවේදී අවස්ථාව මං හිතන්නේ ඔබ පමණක් නෙවෙයි ඔබ ඒ අවස්ථාව මතක් කරනකොට මුළු රටම අඬනවා තාම මේක තමයි ක්‍රිකට් ගැන කොම කතා කරලා ඉතින් අන්තිමට කිව්වේ මං ආවත් නොආවත් හොඳ නාමයක් මං තියලා යනවා හොඳ ගීත ටිකක් මං තියලා යනවා බලාගඩ බඩගෙන ඉන්න පුතේ අන්තිම සිංහල මිනිහෙක් ඉන්නකම්
උඹලා බඩගිනින් ඉන්නේ ඒගොල්ලෝ ආරක්ෂා කරගන්න ඒක මං අවුරුදු අවුරුදක් ගියන මං ඒක දැක්කා මාදටත් මං ඒ බෞද්ධ මිනිස්සුත් එක්ක ජීවත් වෙනවා මේක තමයි කිව්වේ සසරක මන මේකයි දිවරය දෙකෙහිම සෙවණැල්ලක්සේ මේ 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 ධර්මතාවයේ තේරුම් අරන් ජීවත් වුණොත් අපි හැමෝටම හොඳයි පොඩ්ඩක් ඒ පියාණන් කියපු ඒ ගීතේ මං හිතන්නේ අපි හැමෝම මේ ජීවත් වෙන්නේ කොච්චර කාලයක්ද කියලා අපි දන්නේ නැහැ කියන්නේ ඒ නිසා ඉපදුනොත් මැරෙනවා කියන ධර්මතාවය ඔහු ගීතයකින් ගායනා කරේ මෙන්න මෙහිමයි දිවර දෙකේ සෙවන ලක්නස මරණය ලුහු බඳයි ගින්නටලුයි පොළවට පස්වෙයි කුණුකය කෙලවර වෙයි සසර ගමන මේකයි සසර ගමන මේකයි දැල්ලේ උන් කිරිල්ලි අල්ලගියයි
ගෑලි සොයාලා පරඩල් කොළ කෙනල්ලා කාලයකට තියාලා පොඩි කුරුළුකයක් සදාලා පොඩි කුරුළුකයක් සදාලා වචන නෑ කියන්න අනිත් එක මේ 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 වචන කටපාඩම් දැන් සාමාන්‍ය ට්‍රිප් එකක් යනකොට ඉස්සර සින්දු පොත් කියලා එකක් තිබ්බා නේද ඒක ඒ ඒ ඒ සින්දු පොත්වල අනිවාර්යයෙන් මේ ගීත තියෙනවා කොහොමත් මේ මේ ඔය ආදරයේ රුචිරාණියේ ශේෂයෙන්ම ගමේ ගොඩේ සිදාදී කවුරුත් පහේ මේ මේ ගීත ඔක්කොම කටපාඩම් ඈ ටිකිරි මැණිකේ අඹුල ගෙනල්ලා කියන ගීතය අනිවාර්යයෙන්ම කියනවා ට්‍රිප් එකක් ඇද්දි පස්සරයක්වත් තියෙන අනුම ගාන එක සැරේනේ පස්සරයක් විතර කියනවා ඒ නිසා ඒ තරමටම ජනප්‍රිය වෙච්ච ගීත දැන් තාත්තා වගේ නෙමෙයි ඔයා සිංහලෙන් ලියාගෙන කියන්නේ තාත්තා උරුදු භාෂාවෙන් තමයි ගීත ලියාගෙන ගායනා කරේ මේ මෙහෙම කෙනා ලංකාවේ චිත්‍රපටි 70කට විතර රංගනේන් දායක වෙනවා ගීත ගායනා කරමින් රංගනේට ඔව් යාම ගීත ගායනා කරන යාම ඒ රංගනේ කරනවා අසෝකමාලා සැඩසුලන් සුජාතා චන්ඩියා හාරලක්ෂේ ජීවන ගීතය जीवन गीते मे चित्रपटे लंडन आलू को आड़े मे मट तीन प्रश्न मे मरण दंडने लभच कैने अवसान क्या अवसान इलिम इलाने ताव गिना गीते अग्रहण मेक बहुदी दंडे मुखदे सिद्धि තාත්තා තබ වගේම හරිම සංවේදී ඔය දෙපළ වගේම හරිම සංවේදී මම කොහොමද යන්නේ කියලා අහනවා නේද මොකක්ද ඒ සිද්ධි ඒක මේ දෛවක චිත්‍රපටයේ අධ්‍යක්ෂතුමා ඔව් කැලැත්ත සොයිසගල කෙනා ඔව් විල්ෆෙඩ් විල්ෆෙඩ් කැලැත්ත යව අන්ඩර්නොමිස් ඉතින් මේ කවුරු දන්නේ නැහැ ඉතින් මෙයාට චිත්‍රපටයක් අවශ්‍ය වුණා ඉතින් දෛවකගේ බොක්ස් ඔෆිස් වාර්තා කරපු චිත්‍රපටයක් ආදිරු චිරණනේ ජීවිත ගමනේ දෛව යෝගේ हदगिले अम्मी हीरे गीत नाम भरत पाट रूपय चित्रपट विशेष एडी जायमन महत्ता कवदा विन गायक गीत अलग पाण याम कीलांपुर मेके गायन कलया रंग पाव विशेष विशेष ඉතින් මේ කොමර් චිත්‍රපටයේ බොක්ස් ඔෆිස් වාර්තා කරලා ඔක්කොම දැන් ඔක්කොම ඉවරයි දැන් සජ්ජාද් දුසේ මහතාව ලංකාවට ගෙනාව. යාට සජ්ජාද් දුසේ මහතා ඕනෙම කියලා කිව්වා. එතකොට සජ්ජාද් දුසේ මහතා ඉන්දියාවේ හරි ජනප්‍රියම සංගීත අධ්‍යක්ෂයෙක්. එයාම ඕනෙ කියලා කියලා තාත්තා ඉන්දියාවට ගිහලා ඔක්කොම කරලා පෙරහර බලලා ඒ සින්දුලින් බීට්ස් බලන ඔක්කොම පෙරහර දදින් දකත කත තත තත කත කදදින් තකත කත කත තකත ජීවිත ගමනේ ද එහෙම තමයි ඒ කියන්නේ. එයා හදලා තියෙන චිත්‍රපටිය එහෙම. ඉතින් කොහොම හරි මේ චිත්‍රපටිය ඔක්කොම ඉවරලා දැන් මේ ඉන්නකොට මිනිමම් කේස් එකක් කර මෙයාව ගත්තා සොයි සමත්තා ගත්තා මේ ඉතින් බැලුවම මෙයා අනුරාධපුර පැත්තේ මිනිස්සු මරලා සර්පය සර්පය දාලා මරලා පාර හදනවා මේ පාර ඔක්කොම අයිත් ගලල් බැලුවම මරණේ ගොඩක් තිබ්බා මෙයාත් කිව්ව මං කරා කියලා කිව්වා ඒක විලි ගත්තා එල්ලුංගස් දෙනු දුන්නා එල්ලුංගස් යනකොට බිග් මාස් උඩට බලන්න උඩ කිව්වා දෙවා කිව්වාගේ සංවේදයක් කිව්වා මෙච්චර මං ළඟ වැඩ කරපෙක් කෙනෙක්
ඒ මරණයට බලන්න බෑ. එයාත් කිව්වා මම දන්නා එයා ඉන්නේ නැහැ කියලා. උදේ පාන්දර නැගිටලා බෙල්ලට ඉලි කැලකු දාන්න එපා. සුගෙට ගහන්න තිබා කියලා. පයින් යනකොට ජීවිත ගමනේ දෛ යෝගේ පල කර රුසියා කවුරු දෙයි කියලා මේ ගීත ගායනා කරලා තමයි අන්තිම හුස්ම ටික ගන්න. පුදුමාකාර අත්දැකීම් ගණනාවක්. සීරෝ හෑන්ඩ් සැනිටයිසර් අපිත් එක්ක ඉන්නවා කියන කාරණාවත් මතක් කරමින් අපි ගීතයකට යනවා. අපි මොකද්ද ගීතේ තෝරගන්නේ? එදා ඩිංගිර්මැනගේ චිත්‍රපටයට මගේ පියානෝ ගායනා කරපු ඉතාම දක්ෂ විදිහට ලියපු කොරණාතගසේ සූරින්ගේ මේ ගී ප්‍රබද සංගීතත් කලේ එස් එස් වේදා. ප්‍රසංගයකදී මේ ගීතය ගායනා කරාම දහස් ගණනක් ජනතාවට දැනෙන්න පටන් ගන්නවා මේක. ඒ එන සද්දේ ඉලෙසයි. ඔව්. ඒ ඒ එන සද්දේ ඒ එන ධෛර්යය ඒ එන වීරිය මං හිතන්නේ වෙන වෙන කිසිම කෙනෙකුට ලබන්න බැරි එකක් මං හිතන්නේ අද්දකි. ඔව්. සංගීත සම්දර්ශන වලට තාත්තා ගියා නම් මුල්ම කියනවා මම හිතන්නේ සෙනග
සද්ද වැඩි වෙනකොට යන කෝලහර අර ගහ ගන්නවා මේක තේනකොට තාත්තා මුල්ම සින්දු කියනවා බුද්ධං සරණං ගච්ඡාමි පළවෙනි එකට කිව්වා ගම ඊට පස්සේ දෙවෙනි එක ගිරිහෙල් මුද්‍රේ ඒ සින්දු කියලා තුන්වෙනි එක ටිකිරිමෙන කිය ඊට පස්සේ මල්ලෝකේ මහා බුරුංග රජගෙනවට අර ස්ටේජ් එක දෙවෙනි ගායකෙක් නගින්න කැමති නැහැ තාත්තා කිව්වට පස්සේ යන එච්චර හඬත් එක්ක ගැම්මත් එක්කම කියලා බහිනකොට දෙවෙනි එකට නිකම් නාමල් නෝමල් ගායකෙක් වගේ කොහොමත් ඔබ කිව්වත් තාත්තා කිව්වත් අයියා සිං කරත් ඊට පස්සේ මේ මයික් එක තව වැඩි කරගන්න වෙනවා වෙන ගායකෙක් ආවම ඉතින් ඒක අපිට ලැබිච්ච මේක ඇත්තටම මම හිතුවේ නෑ ගායකෙක් වෙයි කියලා අයියා හිතුවෙත් නෑ ගායකෙක් වෙයි කියලා ඉතින් අපිට මේ නිකම් ඇදලා ගෙනල්ලා අයියව දැම්මා වගේ ඊට පස්සේ මමත් මේ ළඟදී තමයි මමත් ශේෂණයට පොඩ්ඩක් ආවා ඉතින් ඔහේ වේදිකාවල සින්දු කියාගෙන ඒක තමයි අපේ තියෙන අපිට තියෙන ජනතාවගේ හිතට යම් දෙයක් අපේ අතින් කියලා ඒක ලැබෙන ලොකු පිනක් කියලා තමයි අපි හිතන්නේ අසංග කාල වේලාව ඉක්මනින්ම යනවා මට හිතෙනවා මගේ ඉල්ලීම දැන් ඉල්ලන්න ඉල්ල වෙනදට වඩා මම වෙනස් විදිහට ඉල්ලනවා මම සිංහල බෞද්ධෙක් මම කැමති ඔබේ හඳි බොහොම ආදරය කරන සහ කැමති බුද්ධන් සරණං ගච්ඡාමි කියන ගීතේ අහන්න තියෙනවා නම් මේ වෙලාවේ බොහොම වටිනවා පොඩි කොටසක් පුංචි කොටසක් මුල කොටස පමණයි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ඔබේ රාගී මන කැළඹේදෝ මන කැළඹේදෝ පිවිතුරු හදවත පැලේදෝ එම විට පවසනු මුවින් ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි එම විට පවසනු මුවින් ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි එදිනේ කාලේ වෙලාවට හැම පෝය දිනයකම හැම පන්සලකම හැම පුදබිමකම ඇහෙන මේ හඬ සදාතනිකවම මේ පොළොව තලයට වගේම ඔබේ පවුලේ සියලු දෙනාටත් මේ ආශිර්වාදය මුළු මහත් ලෝකවාසී ලංකාවාසී හැමෝටම මේ ආශිර්වාදාත්මක හඬ ලැබෙනවා. ඉලියාසයි අපි ඊළඟ ගීතෙට ඉතා ඉක්මනින් යන්න. අවසන් ගීතෙත් තියෙනවා. හොඳයි. ඊට කලින් විශේෂයෙන්ම මම හිතන්නේ ඉෂාකයි. ඔව්. කොහේ හරි ඉඳලා තාත්තා බලාගෙන. ඔව්. ඔබ දිහා මේ රට දිහා මේ රටට පුදුමාදරයක් තියෙනවා. මම හිතන්නේ ඔබේ 50 සමානයි ඔබේ පියා. ඒ නිසා මේ උදෑසන අපි ඕගොල්ලෝ ගැන කතා කරනවට වැඩි ඇත්තටම කතා කරේ පියා ගැන. අපිට කතා කරන්න පුළුවන් දවස් ගණනාවක්. කොහේ හරි ඉඳලා බලන් ඉන්නවා නම් ඉසාක් කියලා කතා කරන්න බැරුව ගියත් ඔබ මොනවද තාත්තට කියන්නේ? මං එනවා තාත්තා ළඟට. කොහොමද මං යනවා? මම බලාගෙන ඉන්නෙත් දේන් වශයෙන් අහන්නෙත් මම තාත්තට පෙන්නන්නද? අම්මා පෙන්නත් ඒකට දෙන්නත් එක මං සහෝදර තින්නා වගේ නැති වෙච්ච කට්ටිය ඒකට එකට ඉන්න ඕනේ කියලා මම හිතනවා. ඒ තාත්තට තියෙන ආදරය සුදුසු දුරන් පේලියක් කියමුද කියලා. ඔබේ රන් තතරන් තාත්තා අනිවාර්ය ආ
සුදු සුදු රන් කඳේ මගේ පෙම් ලොවේ රජිනී ප්‍රියමාලා සුදු සුදු රන් කඳේ මගේ පෙම් ලොවේ රජිනී ප්‍රියමාලා ඔබට වැඳි ප්‍රේමේ වැඩි වීලා ඔබට වැඳි ප්‍රේමේ වැඩි වීලා ප්‍රියදමා සොරකු වීලා සුදු සුදු රන් කඳේ මගේ පෙම් ලොවේ රජිනී ප්‍රියමාලා මේ සංසාරේ තිතයි සපතයි කියාලා මේ දෙකේ ඇතේ කියාලා මේ දෙකේ ඇතේ මේ සංසාරේ දුකයි සපතයි කියාලා මේ දෙකේ ඇතේ කියාලා මේ දෙකේ ඇතේ ඇයිද මට මේ දුකම සමදා කරුම ජීවිතේ සපක් නැතේ ඔබට බැඳි ප්‍රේමේ වැඩි වීලා ලියේ අදමා සොරකු වීලා සුදු සුදු රන් කඳේ මගේ පෙම් ලොවේ රජිනී ඉලියාස් අයියේ අවසන් වශයෙන් මේ ගෙවිලා ගිය හෝරාව සියත මැදිරිය ඇතුළේ කොහොමද ඔබට දැනුනේ? ඇත්තටම මේ පළවෙනි ස්තුතියන්ත වෙනවා හැමෝටම. ඒ වගේම පළවෙනි වතාවට මම හිතන්නේ මමයි අයියයි වේදිකා මේ පළවෙනි චැනල් එකට දෙන්නම එකට ආවේ. මම හිතන්නේ ඒක විශිෂ්ටයි. ඒක ඉතිහාසයටම අනිවාර්යයෙන්ම මකන්න සියතටම ඇත්තටම සියතටම ඇත්තටම සියත ටීවී නාලිකාවට ඇත්තටම ස්තුතියනේ. ඔයගලන්ට ඇත්තටම ස්තුතියන්ත වෙනවා. මේ වගේ වැඩ සටහනක් එවිල් අපිට කරන්න හම්බුනේ. ඒ වගේ රසිකයන්ට අපෙන් යම් දෙයක් කරන්න පුළුවන් නම් අපේ සින්දු වලින් හරි අපි කියලා එක ඔයගලන් වෙනුවෙන් අපි කිව්වා. ඒ වගේම ඇත්තටම ස්තුතිය තමයි කියන්නේ. හරි, එහෙමනම් පිරිසිදුවට දැත් හැමතිස්සෙම පිරිසුදු ගන්න ටිකක් බරයි ශාකයි. සීලෝ හෑන්ඩ් සැනිටයිසර් ගැන විශේෂයෙන් මතක් කරනවා. එනිමාරේ අනුමැති නිෂ්පාදනයක්, ඒ වගේම මේ දිනවල 130ක වට්ටමක් සහිතව සුපිරි මිනිස්සල් වලින් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඕන් තමයි අපිට අනුග්‍රහය දක්වන්නේ සීලෝ හෑන්ඩ් සැනිටයිසර්. කිසිදා අප මිය ගියත් අපේ පරම්පරාවෙන් පරම්පරාවට හැමදාම රැව් පිළි රැව් දෙන ඒ බිග් ගී රාවය තවත් චිරාත් කාලයක් මේ ධරණී තලය තුළ ආරක්ෂා කරගනිමින් ඉදිරියට ගායනා කරන්න බොහෝ දේ කරන්න අයියටයි මල්ලිටයි දෙන්නටම යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න කියලා ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉෂාක් බෙග් මහත්මයාටත් ඉලියාස් බෙග් මහත්මයාටත් ඒ වගේම ශෂික අතපත්තු මා හිතන්නේ සියලුම ගීත එදා බෙග් මාස්ටර් ගායනා කරා නම් පුදුම සතුටක් ඇති වෙනවා. මේ හරියටම පාර්ට්ස් ටික මම හිතන්නේ වාදනය කරා. ඒක අපි මූණ වලින් දැක්ක ඔබ දෙපළගේ. එහෙමනම් ඉතින් ඔබ දෙපළගේ අයියාගේ මල්ලිගේ ගීතයක් එක්ක අපි සමු ගන්න හදන්නේ. මම හිතන්නේ පළවෙනි වතාවට මහර්ග සංවේදී වෙලා ඇස් වලින් කඳුළු වැටෙනවා ඔබේ ගීතේ ගායනා කරද්දී. මේක තමයි ජීවිතේ. හොඳයි, අපි ගායනා කරමු. සදරස් කලන ගංගාවේ පිහිනා සුදු සදරස් කලන ගංගාවේ පිහිනා සිහිනේ විමානේ දී හමවන උනා සුදු සදරස් කලන ගංගාවේ පිහිනා සුදු සදරස් කලන ගංගාවේ පිහිනා
සොඳුරිය පමණයි තනියට හිටියේ සොඳුරිය පමණයි තනියට හිටියේ දේවදුවේ මුව අසරලි පානා සුදු සඳරස් ගලන ගංගාවේ පීනා සුදු සඳරස් ගලන ගංගාවේ පීනා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.